දැන් ගමේ අය තාත්තව දකිද්දි නිතරම අහන්නේ වීරයයේ අය කවදද අපිට කෑමක් හදලා දෙන්න කියලාමයි. එහෙම එන ඉල්ලීම් නිසාම අද තාත්තා වම්බටු කිලෝ 10කුයි බලකරවල කුරියෝ දෙන්නෙකුයි ගෙනාවා. අපි අද ලෑස්ති වෙන්නේ වම්බටු රසට තෙල් දාන්න. සරල දෙයක් වුණත් ගොඩක් හදද්දි හරි රසයි ලුනේ. මේ වැඩේ කරන්නේ වත්ත පහලනේ. මුලින්ම වත්ත පහල ලිපක් හදලා ලිපපත්තු කරලා සම්බහාල් කිලෝ 10ක් සෝදලා මේ වගේ ලිපේ තියාගන්නවා. බත් එක බලාගන්න අම්මටයි නැන්දටයි පවරපු තාත්තා මේ ලෑස්තිය වම්බටු ටික කපාගන්න. උදව්වට තව කීප දෙනෙක් ආව නිසා වැඩේ ලේසි වුණා. වම්බටු මේ වගේ තරමක කෑලිවලට කපලා වතුරට දාගත්තා. කපල සෝදලා ගත්තම ලොකු තාචියෙන් එකයි වම්බටු. කරවල ටිකත් පොඩියට කපා ගන්න අතරේ අනික් අය බීලුණු, තක්කාලි, නයි මිරිස්, අමු මිරිස් කපන්න උදව් කළා. ලොකු තාචිය ලිපේ තියලා පොල් තෙල් බෝතලයක් එකතු කළා. තෙල් රත් වෙද්දී කපලා සෝදගත්ත කරවල ටික එකතු කරමු. ඊළඟට කපාගත්ත බීලුණු ටික එකතු කරලා අබැට ටිකකුත් දාමු. කරපිංචයිති කීපයකුත් එකතු කරලා මේ දාගන්නේ තලාගත්ත ඉඟුරු සුදු ලුණු. හීනියට කපාගත්ත රම්පෙකොළ ටිකකුත් දාලා කපාගත්ත නයි මිරිස්, අමු මිරිස් ටික දාමු. දැන් මේක හොඳින් කවලම් කරන්න ඕනේ. නයි මිරිස්, කරවල, රම්පෙ, කරපිංච තෙම්පරාදු වෙද්දි මාරම සුවඳයි. කුරුඳු පොත ටිකකුත් දාලා කහකුඩු ටිකකුත් මේකට දාමු. ගම්මිරිස් කුඩු ටිකකුත් දාලා කවලම් කරමු. දැන් කපාගත්ත වම්බටු ටික මේ වගේ එකතු කරමු. හොඳට මේක කවලම් කරගන්න ඕනේ. රසාණුව ලුණු කුඩුත් එකතු කරමු. කපාගත්ත තක්කාලි ටිකක් දාලා කවලම් කරලා පියනකින් මේ වගේ වහලා ටික වෙලාවක් තැඹෙන්න දෙමු. පියන ඇරලා බැලුවා. අම්මෝ රස පාට. තව චුට්ටක් කවලම් කරලා මේක ලිපෙන් බාගන්නවා. අපේ රසම රස වම්බටු තෙන්පරාදුව ලෑස්ති. කලින් උයාගත්ත සම්බබතටම ගැලපෙන්න රසම රස පොල් සම්බෝලයක් නැන්දලා එක්ක එකතු වෙලා අම්ම කොටලා තිබ්බා. දැන් නම් ඉතින් ඉවසන්න බෑ. හොඳටම බඩගිනි. බත්ත පහලට එකතුන ගමේ අයත් එක්ක අද අපේ දවල් කෑම වේල රස බැලුවේ මෙහෙමයි. සරල දෙයක් වුණත් ගොඩක් ලොකු ප්‍රමාණයක් උයලා ගමේ අයත් එක්ක එකතු වෙලා මෙහෙම කද්දි ඒකේ තියෙන්නේ වෙනස්ම රසයක්. එහෙනම් මේ වගේ රස වීඩියෝ එකකින් ඉක්මනටම ආයේ හමු වෙන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.